ආයුබෝවන් යාළුවනි, අදත් අපි ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ලොතරැයි කියන්නේ ලංකාවේ බොහෝ දෙනා සෑම දවසකම මිලදී ගන්න දෙයක්. ඔබත් මේ වෙද්දී ලොතරැයි පතක් මිලදීගෙන ඇති. නමුත් අද අපි ඔයාලට අරගෙන එන වීඩියෝ එකෙන් ලොතරැයි පතක් මිලදී ගනිද්දී ඔයාලා සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට යටින් තියෙන subscribe button එක ඔබන්න. එතකොට ඔයාලට අපගේ අලුත්ම වැදගත් වීඩියෝ ඉක්මනින්ම නරඹන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ලංකාවේ වැඩියෙන්ම විකිණෙන ලොතරැයියක් ගැනයි. ඒ තමයි මහජන සම්පත. බොහෝම ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරපු මේ මහජන සම්පතින් අපි කොහොමද වාසනාව උදා කරගන්නේ කියලා අපි දැන් බලමු. මෙම මහජන සම්පත ටිකට් පතේ අංක 6ක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි අකුරක් තියෙනවා. මේ වෙද්දී කරපු සමීක්ෂණ පරීක්ෂණවලට අනුව වැඩියෙන්ම ලොතරැයි දිනුම් හිමි කරගත්ත පුජ්‍යලයෝ භාවිතා කරන රහස් කීපයක් මම අද ඔයාලට අරගෙන එනවා. මහජන සම්පත ටිකට් එක ගැන විශේෂයෙන්ම කතා කරන්න හිතුවේ එම ටිකට් එක බොහෝ සෙයින්ම අලවි වෙන, ඒ වගේම වැඩියෙන්ම ලක්ෂපතියන් බිහි කරපු ටිකට් එකක් නිසයි. ඉතින් මහජන සම්පත ගනිද්දී අපි කරන්න ඕන පළවෙනිම දේ මොකක්ද? මෙතෙන්දී ඔයාලා එම මහජන සම්පත ටිකට් එකේ අවසාන අංකය දිහාවට ඕගොල්ලොන්ගේ හිත යොමු කරන්න. උදාහරණයක් විදිහට මෙම වීඩියෝවේ දක්වලා තියෙන ටිකට් එකේ තියෙන්නේ අංක 6. ඉතින් යාළුවනේ මේ අංක 6 ඔයාලා සති කීපයක් පුරාවට මිලදී ගන්න. සතියට දින 4ක් හෝ 5ක් පමණ මෙම මහජන සම්පත ටිකට් එක අදිනවා නම් ඒ හැම දිනකම එකම අංකය මිලදී ගන්න. ඔයාලගේ සම්භාවිතාවය වැඩි වෙන්න කියලා ටිකට් එකේ අංකය මාරු කර කර ටිකට් ගොඩක් ගන්න එපා. ටිකට් ගොඩක් ගන්නවා නම් එකම අංකයෙන් ටිකට් ගොඩක් ගන්න. ඒක තමයි මහජන සම්පත දිනුමක් ලබා කරගන්න තියෙන හොඳම ක්‍රමය. එය සාර්ථක මිනිසුන් බොහොමයක් විසින් අත්හදා බලනවා. ඒ වගේම ඔයාලට පෙනෙන්නට ඇති ටිකට් එකට යටින් බාකෝඩ් අංකයක් තියෙනවා. එම බාකෝඩ් අංකයේ එකතුව දෙකෙන් බෙදෙනවද කියලා හොඳින් බලන්න. දෙකෙන් බෙදෙන්නේ නැති බාකෝඩ් අංකයක් මිලදී ගන්න උත්සාහ කරගන්න. බොහෝ විට දිනුමක් තියෙන බවයි ලොතරැයි මිලදී ගන්න අයගේ විශ්වාසය. ඒ වගේම මහජන සම්පත දිනයට අදාළව මිලදී ගැනීමත් බොහෝ අය සිදු කරනවා. උදාහරණයක් විදිහට අද දිනය 6 වෙනිදා නම් 6න් අවසන් වෙන ඉලක්කම් තියෙන දිනුම් අංක තෝරා ගන්නවා. අද දිනය 10 වෙනිදා නම් 0ෙන් අවසන් වෙන ටිකට්පත් තෝරා ගන්නවා. අන්න ඒ විදිහටත් මහජන සම්පත ඔයාලට ඇදෙන විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ජනතාව බොහොමයක් පාවිච්චි කරනවා. මේ ක්‍රම කිහිපය ඔයාලත් උත්සාහ කරලා බලන්න. සමහර විට ඔයාලටත් වාසනාව එක්ක මෙම ක්‍රමානුව දිනුමක් උදා වෙන්න පුළුවන්. ඉතින් මෙම වීඩියෝ එක ඔයාලට උදව්වක් වුණා නම් යටින් අපේ channel එකට like එකක් දමන්න, ඒ වගේම subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.